This is Other Than Enough, and you are watching Midday News. අයවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දෙරණ දහවල් 12:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම චතුර පොඩිතු අකුරපතමින් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඩ රට බෙදෙන ව්‍යවස්ථාවකට ඉඩ නැහැ අවදි ෆයිසර් අවධාරණය කරයි විරෝධතා මතගෙන එන ව්‍යවස්ථාවකින් සංහිඳියාවක් අපේක්ෂා කළ නොහැකි හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් නිපෙයුම් බිලවත් නොලැබෙන වටාපත් නිර්මාණකරුවන් ජපාන මහමැතිවරණයෙන් ෂින්සෝ අබේ 3-2 බහුතරයකින් ජය ගනී දේශීය පුවත් රටක පවතින ආදායම් පරතරය නැති කිරීම රජයක වගකීමක් බව කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මොකද අපේ රටේ මේ ආදායම් වෙනස තදින්ම තියෙනවා. ඇති අය අතරත් නැති අය අතරත් පරතරයක් තියෙනවා. මේ පරතරය හුඟක් දෙගුණාම තමයි රටවල විප්ලව ඇති වෙන්නේ. ලෝක විප්ලව ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ පරතරය. අපේ රටේ තරුණ අසහනය නිසා යම් යම් අසහනකාරී අවස්ථා ඇති වුණා. දැන් ඕනම රජයකට අපි දේශපාලන බේදයෙන් තොරව ඕනම රජයකට අවශ්‍ය වන්නේ කළ යුත්තේ මෙන්න මේ පරතරය නැති කරලා රැකී රක්ෂා ඇති කරලා දුගී දුගුවත් බව නැති කරලා මේ සමාජයට ඒ යුතුකම ඉෂ්ට කරන්න. ඒ කරන්න පුළුවන් වෙන්නේ රටක් තුළ සමගිය තිබුණොත් සහජීවනය තිබුණොත් එකමුතුභාවය තිබුණොත් අන්න ඒක ඉතාම වැදගත්. අපි රටක් බෙදලා තියෙනවා නම් ජාතීන් වශයෙන් නැත්නම් ආගම් වශයෙන් නැත්නම් දේශපාලන වශයෙන් රටක් බෙදලා තියෙනවා නම් ඒ රට තුළ ජීවනයක් ඇති වෙන්නේ. සියලු පාර්ශවයන්ගේ විරෝධතා මැද ගෙනීමට උත්සාහ කරන නව ව්‍යවස්ථාව හරහා සංහිඳියාවක් බලාපොරොත්තු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අපවත් වී වදාළ පූජ්‍ය ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙන් විහාරස්ථානයේ වෙත පැමිණියා. මැතිවරණ ජනවාරි තිබුණ තියනකුවට ආණ්ඩු අමතිවරයෙක් කියන මේ පෙබරවාරි කියලා අමතිවරු කියනවා එක එක දින. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් යාළගෙන් තමයි ආහන්න වෙන්නේ කවදාද යන්නේ කියලා. අපි කවදා දිව්වත් අපි ලෑස්ති නුත් අපි දන්නවා අපි ප්‍රමාද කරන්නේ බයට. අපිට විශාල ජයග්‍රහණයක් ගැහැ. බෞද්ධයන්ට මේ අවිවස්ථාව සම්බන්ධයෙන් මොකක්ද අදහස? මල්වත්ත අස්ගිරිය රාමඤ්ඤනිකාය කෝට්ටේනිකාය පාර්ශවය ගෝණ පාර්ශවය මේ සියලුම පාර්ශවයන් විරුද්ධයි. එහෙම විරුද්ධ වෙලා තියෙන්නේ මුළු සංඝ සභාවල් මුළු රටේම සමුළු පරපුරම විරුද්ධයි. කතෝලික සංගමෙනුත් කියලා තියෙනවා මේක පිළිබඳව ඊට වඩා පරිස්සමෙන් වැඩ කරන්න කියලා. ඉතින් මේ රටම විරුද්ධ වෙලා තියෙද්දී මේ බලහත්කාරයෙන් මේක ගේන හිමෙන් සංහිඳියාවක් ඇති වෙයිද රට තුළ? දැන් බලය බෙදන්න හදන්නේ සංහිඳියාවක් ඇති කරන්නේ කියලානේ රටේ. ඉතින් මේ බලය බෙදීම පිළිබඳව මේ තියෙන தත්ත්වේ යටතේ පුළුවන්ද මහජාතියක් විශාල ගාන විරුද්ධව ඉද්දී රටක් විරුද්ධව ඉද්දී අනිත් එක හාමුදුරුන්ට අහුන්කම් දෙන්නේ නැති රජයක් මං දන්නේ වැඩිකල් තියාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ මේ ව්‍යවස්ථාව පරාද කරන නම් විපක්ෂතාව 73 දෙනෙක් ඕන වෙනවා. කොහොමද සර්? අපි ඒක සඳහා අවශ්‍ය බලපෑම කරන්න ඕන. ඔයාලට තමයි ඒක කරන්න හැක්. මේ රටේ ජනතාව ඒක කර යුතුව තියෙනවා. මේ මැතිවරණයට ඔබතුමා නායකත්වය දෙනවද කොහොමද? ඉවරණයකට නායකත්වය දෙනවයි කියන එක මේ අහන්න ඕනේ. දේශපාලන ඉන්න මිනිහෙක්. මම වේදිකාවට නැගලා කතා කරන විතරද නැත්නම් කොහොමද? බලමුකෝ මේ වෙලාවට. ජනතාවට ඔබතුමා හම්බුණා සෝයිද? ආ ඔව්. මම සාකච්ඡා කරේ ජනතාවට. මොකද දේවල් කතා කරේ නෑ. ඔබතුමාට අප්පච්චි කියලා නේද? අප්පච්චි බලානේ ඒකනේ. වත්මන් රජය රට බෙදෙන ව්‍යවස්ථාවක් ගැන නොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. හෝමාගමදී ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාද එක්ව සිටියා.
ඊවීවෝල්ට ඇවිල්ලා වොයිස්කට් දීලා ඕන දෙ කයිවරුවක් ගහලන්න පුළුවන් බලේ නැති අයට. බලේ තියෙන අයට එහෙම කයිවරු ගහන්න බෑ. මේ මැතිවරණකමෙන් පනත පවා වෙනස් වෙන්න ඕන. ඒවා ගැන කියන්නේ නැහැ. මාධ්‍ය වලට ඇවිල්ලා මැතිවරණේ පවත්වන්න නැති කියන කතා. මේක දැන් පන්දුවකට සමාන කරගෙන ක්‍රිකට් මැච් එකකට සමාන කරගත්තර මැතිවරණ කොමසාස්තුමා ගරු විෂය භාරමතුමාට ඒක පන්දුවකට සමාන කරන්න බෑ. ක්‍රිකට් මැච් එකකට සමාන කරගන්න බෑ. එතුමාට ඊට වඩා වගකීමක් තිබෙනවා. මේ අලුත් මැතිවරණ ක්‍රමයට ගෙනීමේ වගකීම ඉතාමත්ම සුළු වටු කාරණාවක් නෙමෙයි. මට තේරෙන විදිහට ඔබතුමා අඩු වශයෙන් මේ ජනවාරි විස්ස නෙමෙයි අඩු වශයෙන් මාර්තු මාසෙවත් මේ මැතිවරණය තියාගන්න පුළුවන් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්. මේ මාර්තුත් මම හිතන්නේ බැරි වෙනවා කියන එකයි මගේ විශ්වාසය. සමහර අය විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට මුරමුර ඉන්නවා. ජාතිවාදය අවුස්සලා රට බෙදනවා කියලා කියලා බම්බලු දේශපාලන වේදිකාවක් කරා. අපි මේ රට බෙදන ව්‍යවස්ථා ගේන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටට ආදරගෙනේ නායකයෙක්. බුද්ධාගමන තියෙන රටේ තියෙන තැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තැන කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ. සමහර අය කියනවා මේ ෆෙඩරල් වාදය ගේන්න හදනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා අපි කිසි දවසක ෆෙඩරල් වාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා. දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා රට ගිනි තැබීමට උත්සාහ නොදරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජෙරිවාවින් අල්ලුසෙන් මහත්මයාට එසන් ජාතීන්ගේ සමාජිකයන්ට තියෙන අයිතිය මොකද්ද? අපේ ප්‍රශ්න කතා කරන්න. සමාජික රටක් තුල ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නට එක්සත් ජාතීන්ට සාධාරණ අයිතියක් උරුමයක් තියෙන බව පිළිගන්න ඕන. එසන් ජාතීන්ගේ මානවික කමිෂන් යන්නේ නැතුව අපි වග බලා ගන්න ඕන. අපිට බැරි වුණා ඒක. දැන් හරි අපි නැගිටලා යාපාලනය ආන්න මග පෙන්වීම වැඩියට නවත්තන්න. කොහොමද නවත්තන්නේ? දැන් මේ රටේ ප්‍රශ්න වලට අපි උත්තර ලබා දෙන්න ඕන. උත්තර හොයන්න ක්‍රියාව තමයි ඕන්න අර අලුත් ව්‍යවස්ථාවක් අදන්නට ඕනම අතුරු වාර්තාව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ විවස්ථා කෙටිපත නෙවෙයි විවස්ථාවක් නෙවෙයි යෝජනා මාර්ගක කරපු අතුරු වාර්තාවක්. අර ඒකම විපක්ෂ උදවිය රට කින්න තියෙනවා. කොහොමද කින්න තියන්නේ? පට්ටපල් බොරු කියලා. මේ ආසියාවේ අපේ රට ඉන්නකොට තනින් තමයි අපි රට ඉන්නේ නෑ. අපි පිටිපස්සේ රටවල ඔක්කොම අපි ඕටේ කරගෙන ගිල්ල ඉවරයි. මේ විවස්ථාවක් අදලන්න ආරම්භය විතරයි. වත්මන් ආණ්ඩුව පරාජයට බිය වී ඡන්දය කල් දමන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ පැවති ජනහමුකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පරත්පාල ඡන්දේ විසිරුවා හැරියා 2015 අපි ඉන්නේ දැන් 2017 අවුරුදු දෙකමාරක් ගත වෙන ඡන්දේ පවත්වල නැහැ. හේතු දුන්නා සීමා නිර්ණ වැරදි සීමා නිර්ණ හදන්න ඕනේ. අමතිවරු 3 දෙනෙක් සීමා නිර්ණ හානුත ගැන කොහොමාරි ඡන්දේ තිබ්බේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහතා එකතු කරන ඒකාබද්ධ වූ මහා විපක්ෂයේ ඉදිරියේ බය නිසා වෙන හේතුව නෙවෙයි පරදින්න බයයි. දන්නවා පරදිනවා කියලා. පරදින්න බයේ ඡන්දේ තියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ රජේ ලවා මහජන ජාතික දේශ විරෝධී ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාමට පමණයි අද මේ අයට පුළුවන් වෙලා තිබෙන්නේ කියන එක ඉතාම පැහැදිලි වෙලා තියෙනවා. දැන් ඡන්දේ ගැසට් කරනවා කියලා එදා පාර්ලිමේන්තුවට රටට කිව්වා. තාම නැහැ ගැසට් කරලා. විශ්වාසය අපිට තියෙනවා ඡන්දේ කල් දාන්න තමයි අපෝ හදන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මහජන මතයට ආණ්ඩු බයයි. තරාතිරම නොබලා දඬුවම් පමුණුවන නීතිය බැඳුම් කර සිද්ධිය හමුවෙන් ක්‍රියාත්මක නොවන පසුබිමක් නිර්මාණය වී ඇති බව පිවිතුරු හෙළුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ විලච්ඡිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමින්. බැඳුම් කර කොමිසමේ උච්චම අවස්ථාව ආප ගමන් බැඳුම් කොමර කොමිසම අකුල ගත්තා. ඒ කරේට චිත්‍රපටයේ දුෂ්ටයයි වීරයයි සටන පටන් ගන්නටම ගෙදර ලයිට් ගියා වගේ වැඩක් තමයි සිද්ධ වුණේ. ජනාධිපති කොමිසම වහ අවසන් කිරීමෙන් මේ රටේ ජනතාවට බලවත් අසාධාරණයක් කරලා තිනවා. අපි දන්නවා පොල් ගෙඩි තුනක් කොරකම් කරා කියලා. එහෙම නැත්නම් අඹ ගෙඩියක් ගලක් ගාලා කඩාගත්තා කියලා. මේ රටේ ජනතාව අල්ලලා කූඩුවේ දාන පොලිසියට බැඳුම් කර වංචාව කරා විතරක් නෙවෙයි, ඒකේ සාක්ෂිකරුවන්ට තර්ජනය කරමින් තිබී අද වෙනතුරු කිසිම සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න මේ පොලිසියට හැකි වෙලා නැහැ. නීතිය නවන පොලිස්පත්තුමාගේ නීතිය බැඳුම් කර හොරු ඉදිරියේ නම් බිම ගෑවෙන්නම නැමිලා තියෙන බවයි මේ සිද්ධීන් වලින් අපිට පේන්නේ.
මෙරට බරපතල අපරාධ මේ වන විට 125කින් පමණ අඩු වී ඇති බව නීතිය සාමය හා දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එක්ව සිටියා. කවුරු මොනවා කිව්වත් පොලිසියට ඇඟිලි ගැහිල්ලක් නැහැ. පොලිසිය කඩේදු ඍජුව සාධාරණව මැදිහත්ව කරනවා. ඕකයි සත්‍යතාවය. යම් යම් තැන්වල යම් යම් දෙනවා දුර්වලතා ඇති වෙනනම් ඒ තැන්වල ඉන්න නිලධාරීන්ගේ තියෙන දුර්වලතාවයි ඒක. එයාගේ තියෙන පියගුලුකෝ. එයාගේ තියෙන බය අඩුගතිය සහ පෞද්ගලික න්‍යාය පත්‍රයේ මිසක්ක ඒක රජයේවත් අධිකරණ ජනාධිපතිතුමාගේ මැතිතුමා එහෙම නැත්නම් අමාත්‍යතුමාගේවත් මගේවත් තත්ත්වයක් දෙයි පොලිස් කොමිසම ඇති කරලා තියෙනවා. හැම දෙයක්ම නිර්භය ප්‍රකාශ කරන්න අවස්ථාව දීලා තියෙනවා. මෙන්න මේකයි තත්ත්වය. පොලිසිය අපේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න පටන් අරගෙන අද අපි ගමනක් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට අවුරුදු 3ක් වෙනවා. තව 3ක් වෙන්න මාස කීපයක් තියෙනවා. පොලිසියේ වචනේ බල අපරාධේ මම පාවිච්චි කරන්නේ බරපතල අපරාධ කියලා 125කින් අඩු වෙලා තියෙනවා. අපි පොලිස්පතිතුමාටත් නිලධාරීන්ට අපේ ගෞරවය උද කරන්න ඕන එකට. ඒ 25ක් 125කින් අපරාධ අඩු කරා විතරක් නෙමෙයි අඩු වෙච්ච ප්‍රමාණය තුල සිදු වෙච්ච අපරාධවල විසඳන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 120කින්. ඒක පැත්තකින් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. අනිත් පැත්තෙන් වෙන ඒ වගේ විසඳන ප්‍රතිශතයත් වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඇත්තටම යන ගමන හොඳයි. දේශපාලන ඇඟිලි ගැහිලා නැහැ. නිලධාරීන්ට වැඩ ගහක් කරන්න පුළුවන්. අපි ඇඟිලි ගැහුවත් ඇඟිලි ගහන්නේ තව දුරටත් පොලිසිය දියුණු කරන්න, නිලධාරීන්ගේ සුබසාධන කටයුතු කරන්න, රාජකාරිය කරන ආකාරයට දේශපාලනය ගාවන්නේ. ගත වූ පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සිදු වූ රියානතුරු පහකින් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉහළින් දිවෙන අතුරුකිරිය ගුවන්පාලම මතදී පොලිස් විශේෂකාර බලකායට අයත් ප්‍රභු ආරක්ෂාව සපයන ඩිෆෙන්ඩර් රථයක් හා ඊට විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදු වුණා. ඊයේ රාත්‍රී 8:45ට පමණ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙක් අතුරුකිරිය රෝහලට ඇතුළත් කෙරුණා. එම අනතුර සිදුවී පැය දෙකක් යන්නටත් මත්තෙන් එම ස්ථානයේදීම තවත් අනතුරක් සිදු වුණේ තරුණින් දෙදෙනෙක් යතුරු පැදියක් පාලම් මතින් අධික වේගින් දහවණේ කරමින් සිටියේදී පැදිකරුට එය පාලනය කරගත නොහැකිව පාලමේ ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් එම අනතුර අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. අනතුරුව ප්‍රදේශවාසීන් මැදිහත්ව එම තරුණීන් දෙදෙනා රෝහල් ගත කෙරුණා. මේ අතර ඊයේ පසුරු 6ට පමණ ඉංගිරිය ප්‍රදේශයේ සිට හොරණ දෙසට ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට එය පාලනය කරගත නොහැකිව සිදු වූ අනතුරක් මෙලෙස ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. පාලනය කරගත නොහැකිව යතුරු පැදිය අනෙක් මන්තීරුවට පෙරළී පැදිකරු ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයකට යට වූ අතර පැදිකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව අද දිනන වාර්තාකරු සඳහන් කළා. බදුල්ල මහියංගනේ මාර්ගයේ බදුල්ල දෙසට අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් ඊයේ දහවල් 1ට පමණ එම මාර්ගයේ 10:90 ගොවිපලගම ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් අනතුරට පත් වුණා. අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් බොහෝ පිරිසක් සුළු තුවාල ලැබුව අතර එහිදී එක් මන්තීරුවක් අවහිර වීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වූ බව අද දිනන වාර්තාකරු සඳහන් කළා. මේ අතර මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ 7:90 දේවාලය ආසන්නයේදී වෑන් රථයක් හා සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වුණා. අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනා තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මින්නේරිය පොලිසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරට නිඳාම හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී ඉක්ුත් 20 වෙනිදා යතුරු පැදියක් හා කැබ් රථයක් ගැටි අනතුරක් සිදු වූ අතර පසුව කැබ් රථයේ රියදුරා පලා යන ආකාරයේද මෙලෙස CCTV දර්ශනවල සටහන් වී තිබුණා. එම අනතුරින් ගාල්ලේ විදුහලක ක්‍රිකට් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පලාගිය කැබ් රථයේ රියදුරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. කෙසේ වෙතත් පලාගිය සැක්කරු ඊයේ දිනේදී ගාල්ල වරාය පොලිසියට පැමිණ බාර වූ අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් පසු අදාළ කැබ් රථය වක්වැල්ල ප්‍රදේශයේ සංගවා තිබේදී සොයා ගැනුණා. පෙර රජ දවස සිට පැවතෙන තල් කර්මාන්තකරුවන් ජීවත් වන ගම්මානයක් පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා වෙනවා. අප ඒ ගැන සිදු කළ සොයා බැලීමක් මේ.
භික්ෂු වටපිරිකරෙහි අත්‍යවශ්‍ය අංගයක් වූ වටාපත් නිර්මාණය කරන කුරුණෑගල අලව්ව ගලතර ගම්මානයයි මේ. වටාපත් නිර්මාණය කිරීමට අමතරව තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන නිර්මාණකරුවන් අදටත් ගලතර ගම්මානයේ දකින්නට පුළුවන්. ලංකාවට වටහපත් නිෂ්පාදනය කරන්නේ ගලතරින්. රටත් යවන සල්සලේ එහෙම ඔක්කොම සපයන්නේ මෙහෙන්. නමුත් අද මේ නිෂ්පාදන සඳහා නියමිත මිලක් නොමැතිවීමෙන් නිර්මාණකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථාවල මේ නිෂ්පාදන විකිණීමෙන් නිපැයු මිලවත් පියවා ගත නොහැකි බවයි. අපි අරන් ගිහිල්ලා අපි මේවා අලෙවි කරගන්න අපිට තියෙන්න ඕන වෙළඳපොළක්. අපිට වෙළඳපොළක් ඇත්තෙම නැහැ. ගමන වහන්සියවත් අපිට වෙලාවකට ලැබෙන්නේ නැහැ. කිසිම ඉතුරුක් වෙන්නේත් නැහැ. අපි ණය වෙලා විතරයි තමයි මේ වකුම කරගන්නේ. කිසිම දියකින් අපිට සහනයක් ලැබිලා නැහැ. ඉතින් අපිට මේකට මේ මැදිහත් වෙලා යම් කිසි සහනයක් ලබා දෙනවා නම් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි. රජයේ අවධානය මේ ගැන යොමු වෙලා නැහැ. අදට මාර්ග අපහසු ගන්න තියෙනවා. රජයේ අවධානය යොමු වෙලා තියෙනවා නම් මීට වඩා විශාල වශයෙන් මේ කර්මාන්තය දියුණු කරගන්න පුළුවන්. මේක තමයි ගලතරේට තියෙන ලොකුම සම්පත. රජදවස සිට පාරම්පරිකව පැවතෙන මේ නිර්මාණකරුවන් රැකගනිමින් මේ කර්මාන්තය අනාගතයට දායාද කිරීම වගකිව යුතු පාර්ශ්වයන්ගේ යුතුකමක් නොවන්නේද? දැන් සිව්දෙස විශේෂාංගය. යාපනයේ අරයාලේ මනියන් තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ සිදු වූ වෙඩිතැබීමකින් තුවල් ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මනියන් තෝට්ටම් ප්‍රදේශයේ නාතුනුනේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකුට ඊයේ පසුර 3ට පමණ වෙඩි තබා තිබූ බවයි. අම්බලන්තොට වාදුරුප්ප කටුකුඹුර වත්ත වෙල්ලායේ බැකෝ යන්ත්‍රයකින් පස්කණ්ඩි සකස් කරමින් සිටි පිරිසකට ඊයේ පසුරුවේ අත්බෝම්බයක් හමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අම්බලන්තොට පොලිසිය විසින් සිදු කරනවා. උඩක්පුව පොලිස් වසමේ පංකට්ටිය කලපුවේ කඩුලාන කැලෑවක් තුළ කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැරළීමට මුදලම පොලිසිය සමත් වුණා. එෙහිදී සැකකරුවෙකු සමග නීති විරෝධී මත්පැන් බෝතල් 200ක් සහ ගෝඩා තොගයක් මෙන්ම මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා උපකරණද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර කටුකස්තොට පොලිස් වසමට අයත් යටිහලගල මහතැන්න ප්‍රදේශයේ නිවසක දිග්ගලක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වැටලීමට මහනුවර කොට්ටාෂ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී බණ්ඩාරවිල නගර මැදේ සිව්මහල් වෙළඳසැලක පහත මාලේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරවිල පොලිසිය විසින් සිදු කරනවා. දැන් විදෙස් පුවත්. ජපාන මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව හිටපු අගමැති ෂින්සෝ අබේගේ ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සන්ධානය අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. ඊයේ පැවති මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ආසන 465න් 300කට වැඩි ප්‍රමාණයක බලය හිමි කරගත්තේ එම සන්ධානයයි. ජපානය ඇතුළු කලාපීය රටවලට උතුරු කොරියාවෙන් නිලවී ඇති න්‍යෂ්ටික තර්ජන හමුවේ ෂින්සෝ අබේ විසින් හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ෂින්සෝ අබේ දැඩි ජනතා ප්‍රසාදයක් හිමිකරගෙන සිටි අවස්ථාවක මෙලෙස හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්. එම මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඔහු 3-2 බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ආසන 65කට අධික ප්‍රමාණයක බලය හිමිකර ගනිමින් ද කන්ස්ටිටියුෂනල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය දෙවන ස්ථානයේ හිමිකර ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝ කාලයක් තනතුරේ රැඳී සිටි අගමැතිවරයා බවටද පත්වනු ඇති. මේ අතර සිය ජයග්‍රහණයෙන් පසු ජනතා වැමතු හිටපු අගමැතිවරයා උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට පොරොන්දුවක් ද ලබා දුන්නා. එත් සමගින් දහවල් ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙන ඔබට සුබදාසක්. You are watching Other Dharana 24/7.